Biru FM. Badirul. Sina bin ho kata bin be maninata minisa ite ati de kauda danne kiyannata vimasa. ගුල්මසිරි සත්‍යපාලෙ මොකද අද නිකන් සින්දුවක් කියන ගමන් ජොලියෙන් වගේ මූනේ පොඩි හිනාවකුත් තියෙනවා ඈ එහෙම විශේෂයක් නෑ මචං දුකම කොයිතරම් සැපතක් දෝ කියලා පවතින තත්ත්වයට අනුවර්තනය වෙමින් ඉන්න ඕහේ මේ ගුල්මසිරි අද සමහරු විඳින දුක් ගත්තහම අපි මේ විඳින්නේ දුකක්ද අමාරුවෙන් හරි මේ දවස් ටිකත් ගලපන් යන්නයි තියෙන්නේ නැද්ද අවුරුදු ආවා කොකිසක් කිරිපතක් එහෙම උයාගෙන පුළුවන් විදිහට චාරිත්‍ර වාරිත්‍ර ටික කළානේ නේද නැතුව රතිඤ්ඤ සද්දේ ලාවට වගේ ඇහුණා අනේ අර අහිංසක බල්ලන්ට ඒ තරම් අවුලක් උනේ නෑ හැබැයි ඒකෙන් ඈ ඔබට කියන්න මචං ඔව් මචං මම හැම පාරකම නැකතට පාට රතිඤ්ඤ තොගය පත්තු කරනවානේ ඔව් මේ පාර ගන්න බැරි වුණානේ කඩවාලෙන්ද මගේ හිතට මොකද්ද වගේ රතිඤ්ඤ පත්තු කරගන්න නැතුව කල්පනා කළා කළා මේකට මොකද්ද කරන්න කියලා පාට අදහසක් ආවා ගියාහන්කෝ අප්පද බල මොකද්ද මචං ආපු අදහස හරියටම නැකතට අපේ පවුලට පොඩ්ඩක් එළියට එන්න කියලා මූණ දිහා බලලා කිව්ව අප බලනකො තමසේ හැටි තමසේ හදන කෑමත් එකයි තමසේගේ මූණත් එකයි මෙලෝ රහක් නැහැ කියලා ඒ පාර මොනවද තප්පරයක් ගෙන පුපුරන්න ගත්තා පාට පාට පාටෝරිය ඩුම් පාටෝ ගාල රාතිඤ්ඤ කැලේවා ඉතමත් කාලෝචිත ඥානාන්විත පරිසර හිතකාමී වැඩක් කරලා තියෙන්නේ සල්ලිත් ඉතුරු වෙන්නේ නේද බා ඔව් සල්ලි වලට අමතරව මේ නිල් වෙච්ච තැලුම් පාරවල් පහුරු ගාපු හූරපු පාරවලුත් ඉතුරුයි තව මේ පයින් ගහපු පාඩ පොඩි කොන්ද අමාරුවකුත් ඉතුරුයි මචං උඹට කියන්නේ ඊ පට්ට වැඩක් නෑනේ අපේ ගෙදර මම හිතුවේ අපේ ගේ ඉස්සරහ සුදුබඩියක් දාන්න වෙයි කියලා ඇයි මොකෝ දාඩිය දාලා හැම මේ උඹේ papuwe hira wenna wage ගත්තද යකෝ ඒ heart attack උඹ මොකද කළේ මේ මට ආපු heart attack එකක් නෑ බං එහෙනම් මොකද්ද බං උනේ හිතාංකෝ කියන්නේ මම දෙයියනේ කියලා කෑම කාලා කාමරේට වෙලා පත්තරේ බල බල හිටියා අපේ ගෙදර කට්ටිය ඉතින් මේ දවස්වල කෑම වලට වඩා කන්නේම TV එකනේ කටියේ ටීවී එක කකා හිටියා අපේ ගෙදරත් කොහොමම තමයි බං කන්නේම ටීවී එක ඉතින් මොකද උනේ ගියහන්කෝ එක පාරටම මචං අපි නැන්දම්ම දුවේ මෙන්න පණ යනෝ කියලා කෑ ගැව්වා නේ අපේ පවුල කුස්සියේ ඉඳන් ඉන්නේ මම මේ පිඟන් ටික හොදලා එන්නම් කියලා කිව්වා යකෝ තමන්ගේ අම්මගේ පණ යනකොට අල්ලන් ඉන්න කියලා දුවෙක්ට කටක් කරලා කිව්වේ හැද්ද බං ඒකනේ කියන්නේ මචං මොන තරම් කෝන්තර වෛර තරහ තිබ්බත් මචෝ මම පත්‍රේ පැත්තකට විසගල කඩාගෙන දුවගෙන ආව සාලෙට ඕ මෙන්න යකෝ නැන්දම්ම කතාරන් hina වේගෙන මැරිලා නෑ බං ටීවී එක යන ටෙලි නාට්‍යයක් දිහා ඇහැපිය නොගහ හුස්ම අල්ලන්නේ නැතුව බලාගෙන ඉන්නවා මාට මල පැන්න මචං සාධාරණ කේන්තිය සාධාරණ කේන්තිය නැන්දා කෙනෙක්ගේ පණ යනවා කියලා ඇහිලා එහෙම නොගිහින් තියනවා දැක්කාම බෑන කෙනෙක්ට මල පණින එක සාධාරණයි මචං නෑ මචං නෑ ඒකට නෙමෙයි මට මල පැන්නේ මේ ටෙලි නාට්‍ය වලට නන්දාන උන් එක්කයි මට මල පැන්නේ යකෝ දැන් නැන්දම්ම හොඳින් ඉන්නේ එකයි ටෙලි නාට්‍ය කරන උන් එක්කයි තියෙන සම්බන්ධය මොකද කියහන්කෝ මචං ඒ වෙලාවේ අපේ නැන්දම්ම බල බල ඉඳලා තියෙන නාට්‍යයේ නම පන පන මේකයි අපේ නැන්දම්ම අපේ පවුලට කෑ ගහලා තියෙන පන යනවා කියලා බලහන් තව පොඩ්ඩක් මම කාමරේ ඉඳන් 19:19ට කෝල් කරනවනි බං මට හෙන අවුල් බං මේක ඇත්ත ගියහන් නැන්දම්මගේ පන නොගිය එකද නේද උඹට අවුල් මචං උඹ දැක්කද ගුල්මසිරි පහුගිය දවස්වල එංගලන්තයේ අගමැතිට කොරෝනා හැදිලා ටිකක් අමාරු නානේ ඕනේ ටිකක් නෙමෙයි ගොඩක් අමාරු නා ICU එකට දැම්මේ ඔක්සිජන් පවා දුන්නා ඔන්න මචං හදිස්සියක් වුණාම ඔක්සිජන් වල තියෙන වටිනාකම දව ඔය අපේ එකෙක් පහුගිය දවස්වල කිව්වනේ ඔක්සිජන් කන්නද කියලා ඌට ඕන පිට්ටනියක් කියලා කිව්වනේ මට මතක මේ ඒක නෙමෙයි මචං දැන් බැලුවාම මේ දවස්වල ලග්න 12ටම එකම පලාපලනේ බං ඔක්කොටම එකම සිතේනේ රටට
රටවල් වලටත් එහෙම තමයි මචං. චීන උච්චවි, ඇමරිකාව නීචවි. කොරෝනාගේ මහදසාව සෑම රටකටම එල්ල වෙලා තියෙන්නේ. මේ ඔය කොරෝනා සීන් එකට පෞගේ දවස් ටිකේ චීන ඇමරිකාවට බැනමනේ හිටියනේ. ඇමරිකාව චීනට බැනමනේ හිටියනේ. ඒත් ඒ ඔක්කොම උඩු යටිකුරු කරමින් ඔය කවුරු නොදන්න දේ අපි විතරනේ හරියට දැනගත්තේ නේ බා. මේ මොකද්ද මචං ඒ? ඇයි බම්බ දන්නේ නැද්ද යකෝ? ලෝකෙතම කොරෝනානේ. කොරෝනා හැදුනේ වල්ගතරුවකින් කියලා හොයාගත්තේ අපිනේ. ආඩම්බර නැද්ද කියහන්? ආඩම්බර දානවා. පුදුමා ආඩම්බරයක් තියෙන්නේ. ඒත් ඒ සීන් එකට ඩොනල්ඩ් ට්‍රම්ප්ට මල පැන්නලුනේ. ඒ මොකටද බං? ඒ මෑන්ස්ට මල පනින්නේ යකෝ. අපිනේ හොයාගත්තේ. යාට වැඩක් නැහනේ. ඔව් ඔව් ඔව්. ඒක අපි හොයාගත්තට ඒකට පොරට එන ලැජ්ජාවක් හිතිලා. ඒකයි මම මේ කිව්වේ. නැත්ත බං එන පොරවල් කියලානේ ඒගොල්ලෝ හිතාගෙන හිටියේ. පොරට කොච්චර මල පැන්නද කියනවනම් මචං NASA එකේ ලොක්කට එන්න කියලා පළු ඇරලා. නෑ නැතුව. මෑන්ස් මොනවද කියලා දෙන්නේ? මෑන්ස් කියලා තියෙන ඔය NASA එක වහලා දානවා. වහලා දානවා. වැඩක් නෑනේ. ඔච්චර ලොකු පරීක්ෂණාගාර තියෙනවා අපිට. ඒත් වැඩක් තියෙනවද? අන්න හරිය අඹගෙඩිය හැඩේ තියෙන දූපතේ උන් කොරෝනා හැදිච්ච වල්ගතරුවක් හොයාගෙන කියලා ට්‍රම්ප් හොඳටම දස් කියලා. ඇත්තද? ඇත්ත නේන. ඒක තමයි අපේ පුතා කිව්වේ කොරෝනා වෛරසයේ පැතිරියාමේ අවධානය අවම කරගන්න ඔය වල්ගතරුව ඇසුරු කරපු තරු කීපයක් නිරෝධායනයට යොමු කරලා අන්න අද උදේ ඉඳලා සෞරග්‍රහ මණ්ඩලය හුදකලා කරලා කියලා. යකෝ ඒකත් කියලා තියන්නේ අරයද? ඈ දන්නේ. බලන් ඉතින් එක වෛරසයයි ආවේ. කතා කරපු අය, සිනහ වඩපු අය ළඟ පාතකවත් නෑ. පොඩ්ඩයිලා පොඩ්ඩයිලා මොකද නිකන් අල්ලපු වත්ත දිහා බලන් දුක් සින්දු කියන්නේ? ඈ මීටරේ දුරින්වත් නැද්ද? මම මේක නෙමෙයි බැලුවේ. අසල්වැසියන් ගැන තෝයා බලන්න කියලා ඔය හැමෝම කියන්නේ. මචං ගොල්මසෙරේ, අසල්වැසියන් ගැන හොයලා බලන එකත් හොඳ පුරුද්දක්. හැබැයි හොඳ චේතනාවෙන් හොයලා බලනෝ නම් ඒක තවත් හොඳයි ගොල්මසෙරේ. දැන් මං ඉතින් හැම දෙයක් ගැනම ඉතාමත් සංයමයෙන් නිවිච්ච පහන් සිතෙන් බලන්න මං පෙළඹිලා ඉන්නේ. Very good. මනිකන් හිතහන් අපේ කියන්නේ මේ මේ මගේ ඉවසීම බලහන්. කොයිතරම් වැඩි දියුණු වෙලාද බලහන්. දැන් මොකද්ද ඔය කියන්න හදන්නේ? මම කියන්නේ මචං දැන් බලම් කොච්චර දවස් වෙනවද වහලා. ඈ ඔය අගේට මම වගේම තව කට්ටියත් ඉන්නේ අගේට. හා නැද්ද කියහන්? ඒක නම් ඇත්ත මචං. හැබැයි මට පේන විදිහට මේ යන විදිහට ආයි අරින්නම නැතුව තිබ්බත් අවුලක් නෑ නේ මචං. මගුලක් කියන ඔය ඉතින්. ඈ යකෝ අරින්නම නැතුව තිබ්බ ව්‍යාපාර කඩන් වැටෙනවනේ. ඔයන් කී දෙනෙ ජීවත් වෙනවද? මම කියන්නේ එක සැරේ අරින්න හොඳ නෑ. එක සැරේ. එක සැරේ අරින්න හොඳ නෑ. ඕ එක සැරේ අරියොත් පොරකාල තෙරපි පැගිලා මැනේ ඒකයි. ආව් තාම එක බාර් එකයි කඩලා මාට්ටුනේ. ඒ පැත්තෙන් ගත්තම අපේ ටිකක් හොඳයි නේද? ඒවයි ඉතින් ඒ බාර් නොකඩා ඉන්න හේතුව අර පවගේ දවස් ටිකේ නිවුස් වලින් දැක්කේ නැද්ද? කොයි තරම්නම් නීති විරෝධී මත්පැන් පෙරන තැන් අල්ලලා විනාශ කළාද? ඔව් මං දැක්ක මං දැක්ක. ආ ඒ කියන්නේ ඉල්ලුමට සැපයුම තිබිලා. කට්ටිය වඩාගෙන ඔය ජීප් වල අරන් ගියේ නේ. හැබැයි මචං සත්‍යපාල නීති විරෝධී නම් ඕනම දෙයකට දඬුවම් ලැබෙන්න ඕනේ. ඒක හරි. ඒත් මචං මේ වෙලාවේ කුලියක්වත් කරගන්න නැතුව අසරණ වෙච්ච තාත්තගෙන තමන්ගේ දරුවන්ට කන්න දෙන්න වත්තකට පැනලා පොල් ගෙඩියක් කොස් ගෙඩියක් කඩාගත්තාම ඒක සාපරාජී ක්‍රියාවක් වගේ දැකලා ගස් බඳින එක නම් ටිකක් අමානුෂිකයි කියලා මට හිතෙනවා. ඔබ මොකද කියන්නේ? මේමයි බඩගින්නට හොරකම් කරන එකව ගස් බැඳලා පුරුද්දට හොරකම් කරන සමහර හොරුන්ට අපේ උන් කතිර ගහන්නේ දෙකට නැමිලා වැඳලා. මම නම් කියන්නේ මේ අපූර්වට රට කරන් යන්නේකේ අන්නේ කතිර ගහිල්ල ගැන දෙපාරක් හිතුවට කමක් නැහැ කියලා. හරියට හරි බං. මචං මේ ගුල්මසිරි. ආ අපි ඔෆිස් එකේ යාළුවෙක්ගේ තාත්තා අන්තරා වෙලා මචං. නේ ආරංචි වුණාට ඉතින් යන්න බෑනේ මේ කර්ෆියු වින්දා. මට මාර අප්සෙට් එක මචං. ෂා ෂේ නිකන් දවසක වගේ නෑ වැඩේ සාරෙට ගන්න තිබ්බ නේද? ආයේ මොනවද නිකන් දවස් හතම කන් ඈත් වෙන්න ගසලා. ආ ඕමිද බූරුවද කැරම්ද මාරුවේ මාරුවට ගානකොට ඒන් කෝපි අල්ලනවා මේ බිස්කට් අල්ලනවා පට්ටනේ. නෑ මගුලක් කියනවා මෙයා. ඔය කිව්ව මොනවත් දැන්නේ නැති එක කොයිතරම් හොඳද බලහන් අනිත් එක.
Gulma siri jiwatila indedi petta palate apu neti namata nayo ne. Ape office eke inne malagedara ke yanawa wage botal his kara kara sindu kiyekiya malagedara ennit ne. Harida? E awat weni weni ewilla miniyawat nobala kema dena gederin palenna kala paya bagen yana un ne. Ai ara mehema obana kota pata pata gala ena machine walin ena yuwa ne. Etakota me buffet ne hat dawase night ne boru hobana wiyadam mukut ne. Mericcha ka nivan giya jiwat tenne un naye nobi goda giya. Sarai maruba mannan kiyanne gulma siri me vyasane iwara welat menne me wage honda dewal api digatama pawaththagena yanna ona boru sobana ne innakan tiyena tarang daha panduru weda kalla yanakota sadgunawat guna katana ne miniyata unath koi tarang nidahasatta bala ඒ මචං ඊමි ඉවි අර බලංග අර අල්ලපු ගෙදර ලැම්බර්ට් මල්ලිගේ නංගි රිදිවනනවා හරේ හොඳ නංගි සිරියාවන්තයි බං අනේ මේ ගෙදර පවුලට වඩා රටේ ඉන්න සියලුම ලඳුන් උඹට සිරියාවන්තයි කියලා මම දන්නවා හොඳ වෙලාවට මාස්ක් එක දාගෙන ඉන්නේ ඇයි 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 මොකද මාස්ක් එක නෑ ඉතින් මාස්ක් එක නැත්තම් උඹේ දිවේ එළියට පැනලා කියලා පේනවනේ රටේ ලෝක මිනිසුන්ට මේ මචං සත්‍ය බාල ඔය අපේ වයිෆ්ලා තමන්ගේ ස්වාමියාගේ ඒ කියන්නේ මේ අපේ මිතුරන් වෙලා දකින්නවනේ පිළිකුල් කරන පණිනවා ඈ ඒ උනාට උඹ කියන් අපි කවදාකවත් එයාලගේ යාළුවන්ට එහෙම පණිනවද පිළිකුල් කරනවද හේලා දකින්නවද මේ පැත්තෙන් ගත්තම මචං අපි ඒ කියන්නේ ස්වාමි පුරුෂයන් හරි අහිංසක කරුණාවන්ත කොටසක් නේද බං ඒ උනාට උඹ නිකන් හිතලා බලවා කො අපිට එයාල දෙන චරිත සාධකේ බල්ලෙකුට කන්න බෑනේ මේ ගෑනු පිරිමි ભેදයකින් තොරව මේ මනුසතාට ඒ කියන්නේ මිනිස්සයාට චරිත සාධක දෙන්න පට්ට අමාරුයි ඒ කියන්නේ මචං පොඩ්ඩක් හිතලා බලහන් වචනෙන් එකෙක් ක්‍රියාවෙන් තව එකෙක් ළඟ ඉන්නකොට එකෙක් නැති වුණාම තව එකෙක් උදව් ගන්නකොට එකෙක් උදව් ගත්තට පස්සේ වෙන එකෙක් හරි 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 මට උදව් මතකයි මම ඒ පඩි ගත්තාම ඒ ගත්ත 500 දෙන්නම්කෝ ඈ උඹ 500ක් මගෙන් ඉල්ලගත්තද යකෝ මට ඒක මතක නැහැනේ අපරාධ මේ ගොල්ම සරි ආ අන්න මචං ජපානයේ තරුණියන්ව විවාහ කරගන්න අපේ තරුණියන්ට අවස්ථාවක් ලැබිලලු ඒකනම් අපිට ගැළපෙනවා මදි මචං මොකද මං ගැළපෙන්නේ නැහැ කියන්නේ අපේ සංස්කෘතියින් දෙක ළඟින් යන නිසා ඒ තරුණියන් අපේ තරුණියන්ට දක්වන කැමැත්ත හින්දා තමයි වැඩේ කරන්න හදන්නේ එහෙ යුනිවර්සිටි වල සමීක්ෂණයක් කරලා මේ වැඩේ පටන් ගන්න යන්නේ දැන් උඹ ඇයි එහෙම හරියන්නේ නැහැ කියලා කියන්නේ මේකයි මේකනේ දැන් ජපන් කෙල්ලෝ සේම් මොඩල්නේ ඔක්කොම එක වගේනේ ඔව් ඉතින් දැන් අපේ මේ ඉන්න උන් වැඩ ඇරිලා එන ගමන් දෙක දාලා කනමැදිය වෙලා ඇල්ලා ගෑනු පටලෝ ගන්නවා ෂුවර් එකටම ආයි ඉතින් ජපන් කාන්තාවේ යුද්ධයක් මෙහෙ ඇති වෙන එකක් නැහැ කියලා උඹ කියන්නේ ඔව් ඉතින් ඒ පැත්තෙන් බැලුවම උඹ කියන කතාවත් ඇත්ත තමයි මේක නෙමෙයි මොකද උඹේ මූණ ඇඹුල් වෙලා අපෝ අපේ පවුලත් මාර ඇනේ තමයි බං ඉතින් ඔබ ළඟ ඇත්තේ මිටියක් පමණක් නම් ඔබට සෑම ප්‍රශ්නයක්ම පේන්නේ ඇණයක් ලෙසයි එහෙම කියලා තියෙන්නේ මචං ඒබ්‍රහම් මස්ලෝ ඒකින් ද මිටිය පැත්තකින් තියන්න නෑ නෑ හරි හරි නෑ අපේ පවුල බං කොච්චර ඇණයක්ද කියනවා නෑ ඒක දෙපැත්ත මුල්නේ ඕන පැත්තක් වදිනවනේ මට එපා වෙලා ඉන්නේ දැන් මොකද්ද උනේ කියහන්කො ප්‍රශ්නේ මොකද්ද කියහන් දෙන්න පුළුවන් උදව්වක් තියනවනම් මං දෙන්න කියා මොකද්ද ප්‍රශ්නේ නෑ 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 බං දැන් මේ වෙසක් ළඟයි ඉනේ ඔව් මං කිව්වා අවුරුදු දවගේ වෙසකුත් දැහැමින් සෙමින් ඔහම නෝමල් එකේ සමරමු කියලා. කොහෙද ඉතින් මම කියන එක අහන්නේ නේ. හරි ඉතින් ඉස්සරහට වෙසක් එනවා. ඒ කද්දවල් වලට වෙලා සාමකාමීව සමරන්න පුළුවන් නේ. දැන් පවුල මොකද කියන්නේ? තොරණක් ගහන්න ඕනේ කියනවද? තොරණක් නෙමෙයි ඉතින් අපේ පවුලත් එක ගහනවා නම් ගේමක් නැතුව අපායක් තමයි ගහන්න වෙන්නේ. තනිකර යක් මොඩල් නේ. හරි හරි. දැන් උඹ කියන්නේ මොකද්ද මට? ඔය කියන විදියට gedetta වෙලා සාමකාමීව තෙමගුල සමරන්න බැරිද? අපේ පවුල එක සාමකාමීව සමරන්න පුළුවන් විදිය තමයි බං මාත්මේ කල්පනා කරන්නේ මොකද බං බැරි ඕනනම් පුළුවන් විදියට වෙසක් කූඩුවක් ලස්සනට හදලා බකට් එකක් පහනක් පත්තු කළා සාමකාමීව සමරන්න පුළුවන් නේ සාමකාමීව අන්නේ යා වෙසක් කූඩුවක් හදන්න පටන් අරන් මං ඔය මගෙන් අහනවා අටපට්ට වඩා පට්ටන් ගියක් දිනනවද කියලා ගහන්නේ දෙන කුඩු පට්ටා වෙන්නේ නැයි යකෝ යකෝ උඹ පට්ටන් ගන්න දන්නේ නැද්ද දන්නේ නැනේ යකෝ ඒක මට මතකත් නැහැනේ මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඕ